දත්වලට සාමාන්‍යයෙන් අපි දත් කියලා කියනවනේ. නැත්තම් දන්ත කියලා කියනවා. ඒ වුණත් මේ ශ්‍රී දළදා මාලිගාවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කරලා තියෙන මේ දන්ත ධාතුන් වහන්සේට බෞද්ධයන් කියන්නේ දළදාව කියලා. ඔව්. ඇයි මේ දත් නොකිය දළ කියලා කියන්නේ? දළ කියන පදේ සාමාන්‍යයෙන් යොදාගන්නේ ඔය ඇතෙකුගේ දත් ගැන කතා කරනකොටනේ. ඔව්. එතකොට අපි ඒකට දළදාව කියලායි කියන්නේ. දත් කියලා නෙමෙයි කියන්නේ. දන්ත කියලා නෙමෙයි කියන්නේ සාමාන්‍යයෙන්. කතාව මෙහෙමයි. ඔය දළ කියලා කියන්නේ මේ සිංහල පදයක්. ඒක අපේ සිංහලයට ආවේ දාඨා කියන පාලි පදයක් දන්ෂ්ත්‍ර කියන සංස්කෘත පදයක් පදනම් කරගෙන කියලා කියනවා. මේ දාඨා නැත්තම් දන්ෂ්ත්‍ර කියලා කියන්නේ මේ දත් ඇඳි තියෙන විශේෂ දත් හතරකට. ඊටම තමයි දාඨා දන්ත කියලා කියන්නේ. පාලි භාෂාවෙන් තමයි එහෙම කියන්නේ. මේ විශේෂඥයෝ මේ වර්ගය හඳුන්වන්නේ අපි තේරන විද්‍යාත්මක වචනේ හුරු වචනේ කියනවනම් රදනක දත් කියලා. හරිද? මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ මේ දත් හතර හැර සෙසු සියලු දත් අලු බවට පත් වුණා කියලා කියනවා. මේ දල අතරිනුත් ලංකාවට වැඩම කළේ වම් දලදාව කියලායි කියන්නේ. අනික් එක අනික් එක් දලදාවක් ගාන්ධාර දේශයට එකක් තෞතිසාවට එකක් නාගලෝකයට රැගෙන ගොස් වැඳුම් පිදුම් කරනවා කියලායි කියන්නේ.